අහන්න කැමතියි. දැන් අපි දන්නවා මුද්‍රණ කර්මාන්තය කියලා කියන්නේ ලංකාවේ මුද්‍රණ ඉතිහාසය තුල ගත්තොත් මුද්‍රිත මාධ්‍ය කියලා කියන්නේ මානව ශිෂ්ටාචාරයක කඩයිමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් මුල් කාලීනව අපේ ලේඛන ඉතිහාසයත් එක්ක මුලින්ම මම අහන්න කැමතියි 2022 වර්ෂේ මේ වන විට ඔබ අතට එන පුවත්පත ගැන ඔබ මොකද හිතන්නේ? මම හිතන්නේ මම ඔබට උත්තර දෙන්නම් මේ පාඩකෙක්. ඒ කියන්නේ අපි පුවත්පත් කළාට අපිට අවශ්‍ය වෙන්නේ පාඩකයට මේක දෙන්න. පාඩකෙක් වශයෙන් මම තෘප්තිමත් නැහැ. පුවත්පත් පාඩකෙක් ඒ කියන්නේ ප්‍රධාන දේ තමයි අපි අර පොඩි ආකල්පයක් තිබුණා පුවත්පතක් කියන්නේ ගොඩාක් කියවන තියෙන දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඉස්සර අපි කියන ඉඳලා පුවත්පතක් කිලෝ දෙකක් විතර බරයි කියලා. මේ වගේ දේවල් එකක් තියෙනවා පාඩකෙක් පැත්ත මම මේ කතා කරන්නේ. පාඩකයට පොඩි අඩුවක් දැනෙනවා. ඒ වගේම කියවන්න තියෙන තේත් වලත් පොඩි ගැඹුරු අඩුකමක් තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ දැන් ඒකක් ඒ දෙක ඔය ප්‍රමාණය අඩුයි කියවන්න තියෙන දේවල් අඩුයි. ඉතින් දිනපතා පුවත්පතකයි ඉරිද පුවත්පතකයි දෙකක් තියෙනවා. හැබැයි ලංකාවේ අපි ගොඩක් වෙලාවට ඉරිද පුවත්පතවල දකින්නවා මේ ඒ සතිය සිද්ධ වෙන දේවල් ටික පොඩ්ඩක් විශාල කරලා තමයි යන්නේ. එහෙම ඉඳලා ඉඳලා හිටලා තමයි හොඳ ඉරිද පුවත්පත් තියෙන්නේ. මම එතකොට ඒ සංකල්පෙත් තියෙනවා. ඒක දැන් පාඩකෙක් වශයෙන් මට නම් තෘප්තිමත් නැහැ මේ වර්තමාන පුවත්පතේ. ඔව්. එතකොට මේ වර්තමානයේ මේ පුවත්පත මම දැන් මුලින්ම අපේ මුද්‍රණ කර්මාන්තයේ පොත් වේවා පුවත්පත් හෝ වේවා මම සියලුම පැති ආවරණය වෙන විදිහට මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් කොවිඩ් අර්බුදයත් එක්කද ඔබ ඔය කියපු හේතු කාරණා ආවේ නැතිනම් තව විකල්ප හේතු තියෙනවද? නැහැ. ඔය දැන් මේ පුවත්පතට ඔය දේ වෙන්නේ මේ අපි අර මේ මෙන්නේ අර අඩන් ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් යනවා වගේ වැඩ. පුවත්පතේ ඇත්තම අර්බුදය 2016 17 18 වෙනකොට අපිට දැනගන්න ලැබුණා 18 විතර වෙනකොට. එතකොට ඒකට මූලික හේතු වුණේ ඒ වෙනමිට ඔය ඩොලර් එක රුපියල් 180 විතර නේ තිබුණේ. එහෙම තියෙද්දිත් ඩොලර් අපිට මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 540 550 ගෙවන්න වුණා. නිව්ස් ප්‍රින්ට් වල කියන්නේ පුවත්පත මුද්‍රණය කරන කඩදාසි වලට. එතකොට පොඩි අර්බුදයක් දැනෙන්න ගත්තා අපිට. ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්කත් පුවත්පත් කර්මාන්තයේ යම්කිසි බලපෑමක් ඇති වෙන්න තිබුණා. ඒ එකම ඒ වෙනකොට ඩිජිටල් දැන් මීම් කරන්නේ ලංකාවේ ටිකක් දියුණු වෙමින් පැවතුණා. ඒක අපිට තර්ජනයක් වෙමින් තිබුණා. 2019 වෙනකොට මම හිතන්නේ ලංකාවේ තුන්වෙනි පුවත්පතට වැඩිය ඩිජිටල් ඉදිරියට ඇවිල්ලා තිබුණා. මේ ප්‍රශ්නේ තිබුණා. ඉතින් මං හිතන්නේ මේක මේ කොවිඩ් නිර්මාණය කරපු අර්බුදයක් නෙවෙයි. මේක අපිට උනේ දැන් ඔය දැන් අර සමහරු අතීතයේදී මේ උපකල්පනය කළානේ 2043 දී පත්තර ඉවරයි. සමහර පොත් තියෙන ඔය වැනිසි නිවුස් පේපර්ස් වගේ පොත්වල කියනවානේ 2043 සැප්තැම්බර් මාසෙ ඉවර වෙනවා. එහෙම ඔයගේ කතාව තියෙනවා. ඔව් නිව්යෝක් ටයිම්ස් පුවත්පත්වල කච්චු කරපවා නාමයක් කියලා කියනවා. ඉතින් අපිට ඒක පේන්න ඕනේනේ. අපි එතකොට නමුත් මේ උනේ අර වෙන්න තීච්ච දේ වේගවත් වුණා. අර බලාගෙන හිටපු මිනිස්සු ටිකක් හිටියේ දැන් අපි තියෙනවනේ අර මම ඔය නිතර කියන උදාහරණය තමයි අපි පෙම්වතියක් ඉන්නවා. හැබැයි ඈයක විවාහ වෙන්න බෑ කියලා තේරෙනවා. අත්තරින්නත් ඕනි අත්තරින්නත් බෑ. හැබැයි මොකක් හරි හේතුවක් හදලා දුන්නාම ඒක කියලා අත්තරින්. දැන් අපේ රටේ පාටික ප්‍රසෙක් හිටිය පත්තරේ අත්තරින්න ඕනි. නමුත් පුරුද්දට මේක ගන්නවා. අපිට කොවිඩ් 2019 දී පාස් ප්‍රහරයෙන් ටිකයි එතන ලොකු දෙයක් වුණේ නැහැ. නමුත් කොවිඩ් වලින් හදලා දුන්න මාස ගාන පුවත්පත් නැතිව පුවත්පත් දැන් අවශ්‍ය නැහැ වගේ තැනකට ආවා. ඉතින් ඒක ඒකේ තව එකක් තියෙනවා. මොකද ලංකාවේ අපි හිතුවට වෙබ් සහ මේ සමාජ මාධ්‍ය වලින් නිවුස් ගොඩාක් ගන්නවා කියලා. නමුත් ආ මිනිස්සු රූපවාහිනියෙන් නිවුස් ගන්න ප්‍රමාණය වැඩි. එතකොට මේ නිවුස් ගන්නකොට දැන් කොවිඩ් කාලෙදි දවස් 30ෙම රූපවාහිනිය දාලානේ තියෙන කී දෙනෙක් මරුණාද කොහේ වැහුවද මේ කොහොම ইনফরমේෂන් ගන්න පුරුදු වෙලා හිටියේ. ඉතින් එතකොට ඒගොල්ලෝ රූපවාහිනියට ඒ පැත්තෙන් නිවුස් එක දාන්නවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ටික ටික මේක හුරු වුණා. ඒ අතරේ වෙබ්
ජනප්‍රිය වෙන්න ගත්තා මොකද ළමයි ඉගෙන ගන්න ගත්තේ ඔන්ලයින් හරහා අපි ළමයින්ට තහනම් කරලා තියෙච්ච දුරකථනේ දැන් පාසලින්ම අපිට කිව්වනේ අපේ දරුවන්ට දෙන්න එපා ජංගම දුරකථනේක ඊට පස්සේ පාසලින්ම කිව්ව දෙන්න කියලා එතකොට දෙන්න කිව්වහම ඉතින් අපිත් දෙනවා ඊට පස්සේ ළමයි ඒක ඇතුලේ ළමයි නිවුස් ගන්නවා කියන එක නෙමෙයි නමුත් ඒගොල්ලෝ හුරු වෙනවා ඊට පස්සේ සියලු දෙනා හුරු වෙනවා මේ මේ දැන් ඔබ දැකලා ඇති WhatsApp group හැදෙනවා පස්සේ කාලෙක නිවුස් ෂෙයා වෙනවා ඒ වගේම පුවත්පත් අපිත් ඒ වැරද්ද කළා මන්නේ නැහැ ඒක වැරද්දක් විශ්ෙන් දකින්න මේ පුවත්පත් කර්මාන්තය කඩදාසිය රැකගත යුතු මිනිස්සු අනන්‍යතාවය ඔව් තියාගෙන මිනින් ඕනි මිනිස්සු අපි ඊ පේපර් කියලා PDF ටිකක් හදලා දාන්න පුරුදු වුණා අර පාඨකයාගේ ඔළුවෙන් අපේ නම අමතක නොවෙන්න ඒක වැරද්දක් ඒක පුරුදු වෙලා ඔබ දන්නවා ඇති දැන් සමහර පුරුදු වෙලා ඉන්න මගෙන් මගේ WhatsApp group එකට ඇවිල්ලා අපේ පත්‍ර බලන්න ඉතින් අපේ ලංකාවේ අර මොනවද එතික්ස් කියලා දෙයක් නැහැ නේ ඉතින් අපි කතා කරනවා එතික්ස් කියලා හැබැයි අපි කඩලම දානවනේ ඒක ඉතින් ওই ප්‍රශ්නේ තිබුණා ඔන්න ওই ප්‍රශ්න තමයි මූලික උනේ ඉතින් අපි අපිම විසින්ම අපි පාඨකයාගෙන් ඈත් වුණා ඉතින් ඒ පාඨකයන් ඈත් වීමෙන් පස්සේ ඉතින් ඇත්තටම මම හිතනවා කොවිඩ් වලින් පස්සේ අපිට නැගිටින්න තිබුණා නමුත් කොවිඩ් කාලෙදී දැන් අපිට එක පැත්තකින් දැන්වීම අඩු වුණා අනිත් පැත්තේ දැන්මින් වඩු වෙන හේතුව මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව වඩු වෙනකොට ශක්තිය නැති වෙනකොට තියෙන දැන්මින් ගාල වැඩක් නැහැ නේ අනිත් පැත්තෙන් මේ යුක්‍රේන් යුද්ධෙන් පස්සේ මේ යුද්ධයේ ආශ්‍රිතව දැන් මේ වෙනකොට නිවුස් ප්‍රින්ට් ටොන් එකක් ඩොලර් 1000යි 1050ක් ඩොලර් 1000 එතකොට අපි ඒ ගානට ටොන් එකක් අරගෙන පත්‍ර ගහනවා කියන එක මම හිතේ රටටත් අපරාධයක් එක පැත්තක නමුත් මේ මේ කර්මාන්තය රැකගත යුතුයි කියන තැන මම නැහැ. මම කියන්නේ මේක පරිණාමය වෙන්න. ඒතකොට මේ පරිණාමය වෙන වැඩේට අපි හරි විදිහට කරගෙන යන්න. පුවත්පත් ෆීල් වෙන්නේ නැත්තම්, ඔබට ෆීල් වෙන්නේ නැත්තම්, ඉතින් අපි නෑ නෑ මේක බලන්න ගන්න කියලා කියලා තේරුමක් නැහැ. හැබැයි ෆීල් වෙන පිරිස රැක ගන්න අපි බොහෝ මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙම එකක් කරලත් නැහැ. අර ඔබතුමා ඉ-පේපර් ගැන මතක් කරපු නිසා මම හන්න කැමතියි දැන්. විශේෂයෙන්ම කොවිඩ් සංගත කාලයේදී අපි දන්නවා පුවත්පත් පාඨකත්වය තුළ ඉන්නවා ඒකට මනන්‍ය වෙච්ච වෙනම කණ්ඩායමක් ඉන්නවා දැන් විශේෂයෙන් අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ගැන කිව්වොත් එයාලා පුරුදු වෙලා ඉන්න උදෑසන තමන්ගේ තේක ගන්න ගමන් පුවත්පත් කියවන්න. එතකොට මෙතන අර ඊ පේපර් කියන එක කොවිඩ් කාලය තුළ පුවත්පත් පාඨකීන්ට විකල්පයක් විදිහට ආව දෙයක්. ඒ කියන්නේ පුවත්පත් කියවන්න ඕන්ට ආව විකල්ප ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය ඔබ හිතනවා සාර්ථක නෑ මම විශ්වාස කරන්නේ ඒක සාර්ථකයි කියලා. ඒ කියන්නේ මම කියන්නේ ඊ-පේපර් කියන්නේ අපි දැන් ඊ-පේපර් කියලා කරන්නේ අපි වෙනද කරන පිටුවම. අපි මෙච්චර විතර ලොකුවට බලන පිටු දෙක. නැත්නම් මෙච්චර ප්‍රමාණයක බලන පිටුව මෙන්න මෙච්චරක බලන්න කියලා. එතකොට ඔබ දැන් තරුණයන්ට පුළුවන් ඒ ඕගොල්ලන්ට පුළුවන් මේක zoom කරන්න. ඕනි නිවුස් එක කියවන්න ඕගොල්ලන්ට පුළුවන්. හැබැයි දැන් ඔබ කතා කරන්නේ ජේෂ්ඨ පුරවැසියෝ කියන්නේ ඒ නිකන් හිතන්නේ ස්මාර්ට් ෆෝන් නැති තියෙන ජේෂ්ඨ පුරවැසියෙක්ට අත ගැහෙනවා නම් යා මේක සූම් කරන්න කොච්චර අමාරුවක්. එයාට මේ 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 මේක කරන්න කොච්චර අමාරුද ඊටරි හරි ලේසි පත්තරයක් කියන කීවන්නේ. ඉතින් අපේ වෙලා තියෙන්නේ දැන් ලංකාවේ මේ ඒ අපි සමහර වෙලාවට ගන්න තීරණ ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් ගන්න තීරණ එකතු වෙලා ගන්න තීරණ වෙන්න පුළුවන් නැත්නම් එක ආයතනයක් කරන හින්ද තව ආයතනයක් කරන්න පුළුවන්. එතකොට ඒ වැරද්ද අපේ වෙනවා. එතකොට එකතු වෙලත් සමානලාට වැරදි තීරණ ගන්නවා. ඉතින් මම හිතන්නේ දැන් ඔය 2018 19 වෙනකොට තව ප්‍රශ්නයක් තිබුණා අපිට නොපෙනෙන ප්‍රශ්නයක් තියෙනවා මේ මේ කියන්නේ ඒක ප්‍රශ්නයක් කියලා කාටවත් පේන්නේ නැහැ. දැන් උදේට ටීවී දැම්මහම පත්‍ර කියවනවා. එතකොට උදේට පත්‍රයක් අරගෙන දැන් ඔබ උදේට වැඩ කරලා ගෙදර වැඩ කරලා තාත්තා හරි අම්මා නම් නැත්තම් තරුණෙක් නම් ඔෆිස් එකට යනකොට නැත්තම් විශ්වවිද්යාලයට යනකොට ඉස්සරහට මම 2015 16 වගේ කාලයක් තිබුණා මරදානේ උදේට ඉස්කෝලේ යන ළමයි අද පත්‍රේ අරගෙන විශාල පිරිසක් හිටියා. හරි එතකොට ඇයි ඒ පත්‍රේ ගන්න ඒගොල්ලෝ ඉන්ෆෝමේෂන් ඕනෙ හින්දා නිකන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ උදේට ටීවී එකේ කියන්න ගත්තන් පස්සේ හොඳටම ලුණු වැඹුල් ඇතුවම කරන්න ගත්තට පස්සේ හයාමාරට එයා හයාමාරින්ද හත වෙනකල් එයා ගෙදර ඉන්නවනะ. එයාට ආයි දැනගන්න ඕනේ නැහැ. භෞතික පුවත්පත අරගන්න ඕනේ නැහැ. දැන් අනන්ත පිරිසක් ඉන්න මට කතා කරලා ඔයගේ පත්‍රේ හොඳ එකක් තිබුණා කියලා මට කියන. ඒකට මං අහනවා කොහොමද දන්නේ කියලා ටීවී එකේ කිව්වා. ආ. ඒ ටීවී එකේ කිව්වා.
ටීවී එකේ කියලා තමයි ඒගොල්ලෝ දැක්කේ. ඉතින් අපි ඒකට ඉඩ දුන්නා. මගේ පෞද්ගලික අදහස නම් අපි ඒකට ඉඩ දුන්නා. හැබැයි මමත් ඒකේ වාසි අරන් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ අපි කොවිඩ් කාලේ එහෙම අපේ පුවත්පත් ඒ ආයතනවල යවුවා කියවන්නේ. එයි අපි හිතනවානේ මේ අර මයින්ඩ් එකේ තියෙන්න ඕනේ කියන එක. ඉතින් නමුත් ඕක හැමදාම කරන්න දෙයක්වත් අනිතික මේ දෙක එකතු කරන්න වැඩක් කරන්නේ නැහැ නේ. ඒ ආයතනේ වල ලොකු සල්ලියක් හම්බ කරගන්න. උදේ පැය භාගේ ඕගොල්ලෝ පුළුවන් නම් සමීක්ෂණයක් කරන්න ඔය පැය භාගේ වැඩසටහනින් කොච්චර මුදල් උපයනවද කියලා. එතකොට මේ අපේ රිපෝටර්ස්ලා දුර පැහැර ඉන්න රිපෝටර්ස්ලා අමාරුවෙන් ගේන නිවුස් එක අපි සමාජට රුපියල් 250යි 300යි මිනිසුන්ට ලැබෙන්නේ. එතකොට ඒ ලැබෙන නිවුස් එක ලොකුවට ස්ක්‍රීන් එකේ පෙන්නලා ඔවුන් ලක්ෂ ගානකුත් හම්බ කරගන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ ඊට විතරක් නෙවෙයි ඒකත් දිනු වෙලා තවත් තැනකට ආවේ ඒගොල්ලෝ. ඒක ඒ කෑල්ල විතරක් දැන් උදාහරණයකට ලංකාදීප පුවත්පතේ මේ ප්‍රවෘත්තිය Facebook එකේ ඒගොල්ලෝගේ දානවා. කොච්චර අසාධාරණද කොච්චර වැරදිද? කියන්නේ කිසිම කියන්නේ මාධ්‍ය සහයෝගයෙන් වැඩ කරනවා කියලා කිව්වට එහෙම එකක් නැහැ. අපි මේ ලැබෙන දෙයින් කොහෙන් හරි අම්ප කරලා දෙනවා. ඉතින් ඔය වැඩෙත් අපිට ලොකු පාඩුවක් වුණා. ඒ වගේම වෙබ්සයිට් පුරුදු වෙලා තිබුණා. උදේ 4ට නැගිටලා වෙබ්සයිට් කරන අය අර අදාළ පත්‍රවල තියෙන නිවුස් එක ඒගොල්ලෝ ටයිප් කරලා වෙබ් එකට දාන. ඉතින් උදේ 4:05 වෙනකොට වෙබ් වල තියෙනවා අපේ පත්‍රවල තියෙන නිවුස් ටික. සමහර වැඩි හොඳට අපේ නමත් එක්කම දාන. හරි. සමහර දානවා ලියන කෙනාගේ නම විතර. සමහර දානවා ඉතින් අර මේ මේ මේක ඇත්තම බුද්ධිමය දේ බලන්නේ මේක හොයාගත්තට පස්සේ ඒක අපි නම් පබ්ලිෂ් බයි කිසිම ආකාරයක ඒකට නීතිමය පියවරවලුත් නැහැ ලංකාවේ. කිසිම දෙයක් නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ දැන් ඇත්තට මේ දවස්වල පත්‍ර කර්මාන්තයේ වෙන්නේ පිට රටට සල්ලි දීලා කොළ ගෙනහල්ලා තීන්ත ගෙනහල්ලා මැෂින් ගෙනහල්ලා කම්පියුටර් ගෙනහල්ලා මේ ඔක්කොම විදේශ වියන්ට යන සල්ලි ගෙනහල්ලා නිවුස් හොයලා තවත් පිරිසකට ඒවා නිවුස් ලෙස ඉදිරිපත් කරන්න අවස්ථාව සලසාදෙන එක තමයි මේ වෙනකොට වෙන්නේ. ඉතින් ඒක හරි අපරාධයක් මම හිතන්නේ ඊට වඩා හොඳයි අර කොළ ටිකේ සල්ලි තීන්ත ටිකේ සල්ලි ඉතුරු කරගන්න. එතකොට දැන් මේක කඩදාසි අරුබුතයකට ඇතිහැකි දැන් අපි හිතමු මේ කර්මාන්ත තුළ යැපෙන්නන් පිරිසක් ඉන්න ඕන්ට මේක විශාල අභියෝගයක් දැඩි අභියෝගයක්. මම පහෝගේ වතාවක ඔය මේ Facebook එකේ ඔය නිවුස් දාන්න ගත්තාම මේ ආයතනයකට කතා කරලා එහි ප්‍රධාන විධායක නිලධාරියට කිව්වා මේක නවත්තන්න වහා. ඒතර ඔහු මට ලංකවා එහෙනම් ඔයාගේ පත්‍රයෙන් කියවන්නේ. මම කෝ කියවන්න එපා. මම ඉල්ලා සිටින්නේ ඒක කියවන්න එපා. ඒක පත්‍රේ ගන්න දෙන්න. එතකොට ඒකව හරි. ඔයා මොකද්ද කියන්නේ? මම කෝ ඔයා මේක කළාම මේ පත්‍රය කවදාවත් ගන්නෙ නෑ. ඔයා දකින්නේ මේ එඩිටෝරියල් එකක්ගේ පත්‍ර ටික. හැබැයි මේකේ ලක්ෂ ගාණක් කියපෙනවා. පත්‍ර ඒජන්සියෙත් තියෙනවා. ඒවා බෙදෙන මිනිස්සු ඉන්නවා. සෑහෙන පිරිසක් ඉන්නවා. ඔයගොල්ලෝ ඒගොල්ලෝ ගැන කවදාවත් හිතුවද? හැබැයි එක දෙයක් ඔහු පහවදා සිට ඒ වැඩේ නැවැත්තුවා. එහෙම මිනිස්සුත් ඉන්නවා. හැබැයි අපි ඒක කියන්නේ. ඉතින් අපි ඒක කිව්වේ නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපේ පුවත්පත් ආයතනවල හිමිකරුවන්ගෙත් පොඩි දුර්වලතාවයක් තියෙනවා. ඔවුන් ඒකට අවශ්‍ය පියවර ගන්නෙ නැහැ. ගත්තේ නැහැ දැන් නම් ඉතින් අශ්වය පැනලා ගිහිල්ලා ඉවරයි. නමුත් ඒක ගත්තා නම් කලින් මීට කලින් අපිට තව ටික කාලයක් දුවන්න තිබුණා. ඔව් දැන් අපි දන්නවා දැන් ලෝක වෙළඳපොලේ කඩදාසි මිලිහෙල ගිහින් තියෙනවා. ඒ වගේම අපේ රටේ අතීතයේදී ඔය බාලච්චි නැමිලි පිටිය කඩදාසි කම්හල් වලින් පිටරටට කඩදාසි අනේක මේ අවස්ථා තිබුණා. එතකොට ඒවත් එක්ක බැලුවොත් අද වෙනකොට අපිට පිටරටින් විශේෂයෙන් ඉන්දියාවේ වගේ රටවල් වලින් 90% පමණ කඩදාසි අපි මේ රටට ගෙන්වනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ ලංකාවේ වත්පත් කර්මාන්තමේ වශයෙන් මුහුණ පාලා තියෙනවා. ඒක තමයි මම අර කලින් කිව්වේ. කියන්නේ දැන් අපිට දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවානේ ඩොලර් නැහැ කියලා. එතකොට ඩොලර් නැත්තම් මේ දැන් මේ වෙනකොට දැන් අපේ ආයතනය ගත්තොත් අපි වැඩියෙන්ම කොළ ගෙන්නනේ කැනඩාවේ. ලෝකේ ප්‍රධානම නිෂ්පාදකයෙක් මේ කැනඩාව. හැබැයි අනිත් ආයතන බොහෝ වෙලාවට ඉන්දියාවේ. ඉන්දියාව කියන්නේ ලෝකේ ලොකුම ඉම්පෝර්ටර්. ඒ කියන්නේ කොළ වැඩියෙන්ම ඉම්පෝර්ට් කරන්නේ ඉන්දියාව. අපේ රටවල් එයාගෙන් ගන්නවා සම අපේ ආයතන. එතකොට දැන් අපි කෙලින්ම නිෂ්පාදකයන් ගෙන ආයතනයක් අපි. එතකොට ඒත් අපිට මේ ප්‍රශ්නේ ලොකුවට දැනෙනවා. එතකොට දැන් කර්මාන්තයක් වශයෙන් රැඳෙන්න නම් අපිට කොළ අත්‍යවශ්‍යයි. කොළ නැත්තම් බෑනේ. ඉතින් පොළවලට අපි මම අර කලින් කිව්ව දෙයම තමයි. එච්චර මුදලක් ගෙවලා අපි කීයකටද පත්‍රය දෙන්නේ? එතකොට මේ මුදලට පුළුවන්ද මනුස්සයෙකුට පත්‍රයක් ගන්න?
රුපියල් 100කට 200කට පත්‍රයක් ගන්න පුළුවන්ද? දැන් ඩේලි පත්‍රය යනවා රුපියල් 40 50 60 එහෙම යන. එතකොට දිනපතා පත්‍රයක් ගන්න අවශ්‍යද? දැන් මේ ළඟදී මට අරුණ පුවත්පතේ කතෘතුමා හොඳ කතාවක් කිව්වා. අපිට තවදුරටත් මේ අර දිනපතා ප්‍රවෘත්ති දාලා මේ පත්‍ර දුවන්න බැහැ නේද කියන කතාව. ඔහුමයි කතාවේ විදිහට ඒක කරන්න බෑ. يعني ඒක වැඩක් නැහැ නේ. ඒක හවස ටීවී එකේ තියෙන SMS එකේ තියෙන හැමතැනම තියෙන. එතකොට අපි ඊළඟට කල්පනා කරන්න ඕනේ දැන් කොහොමද ස්ටෝරිස් හොයන්නේ දිනපතා මේ ලේසි වැඩක් නෙවෙයි. දැන් එතකොට දැන් අද පත්‍රේ පටන් ගත්ත මුල් කාලේ මං ගාව හිටපු පිරිසත් එක්ක අපි ඒක කරා මුල් කාලේ. මොකද ඇතිතරම් පිරිසෙ ඉන්නවා අපිට කරන්න පුළුවන්. හැබැයි දැන් අපිට මේ මේ පඩියට මේ ගෙවන වැටුපට මිනිස්සු හොයාගන්න බෑ. එතකොට අපි කොහොමද කරන්නේ? එතකොට තව දෙයක් තියෙනවා. දැන් අපිට පුළුවන් ප්‍රාදේශීය නිවුස් ප්‍රවෘත්ති දෙනවා. අපි ඒවා දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දැකලා ඇති පොඩි ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා දිනපතා පුවත්පත් වල ප්‍රාදේශීය ප්‍රවෘත්ති වලට වැඩි ඉඩක් එනවා. අපි ඉස්සර කාලේ හංගපු නිවුස් ඒවා. ඒවා මොකද ඒවා අර වෙබ් වලට ප්‍රධාන ධාරාවේ ඒවට අහු වෙන්නේ නැති ඒ. එතකොට ඒක හොඳ ප්‍රවණතාවයක් මේ මේ කර්මාන්තයේ මේ ගාණෙන් හරි රැකගෙන එතකොට එතකොට සමාජලාට කියන්න පුළුවන් මේ තාත්ත පුතාව මරුවා කියලා දූෂණය කළා කියලා යනවා කියලා ආයේ එනවා ඊට පස්සේ තව පිරිසක් එතික්ස් ගැන කතා කරනවා මේකට ප්‍රශ්නයක් කියනවා හැබැයි මේ පිරිස කවදාවත් කතා කරන්නේ නැහැ මේ වෙබ් වලින් සෝෂල් මීඩියා වලින් සංසරය වෙන ප්‍රවෘත්ති වල තියෙන ඒක ගැන කවදාවත් කතා කරන්නේ නැහැ ඉතින් එතකොට මේ වෙලා තියෙන්නේ නියාමණයට ලක් වෙන්නේ එකම දේ පුවත්පත එතකොට අනිත් කිසිම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ ප්‍රශ්නයක් නැති ඉඳන් ඒගොල්ලෝ හැමදේම කරනවා. ඊට පස්සේ දැන් ඔබ දන්නවනම් දැන් ලංකාදීප වෙබ් අඩවියට එනවා කමෙන්ට්ස් එනවා. මේ කමෙන්ට්ස් වල තියෙනවා. ඕගොල්ලන්ට බෑ മന്ത്രിගේ නම කියන්නේ. අනිත් අයට පුළුවන්. එතකොට හැබැයි අපි ආයතනික වශයෙන් එහෙම බැඳිලා ඉන්නවා ඔප්පු වෙනතුරු යමක් වැරද්දක් කියන්න බෑ අපිට. නීතිමය. හැබැයි එහෙම නීතියක් නැති පිරිසට නම් ගම් ඔක්කොම කියන්න පුළුවන්. එතකොට මිනිස්සු එතෙන්ට යනවා. එක්කෝ වෙන නීතිය වෙනස් වෙන්න ඕනේ එහෙම නැත්නම් හැමෝටම නීතිය සමානයි. එහෙම දෙයක්වත් නැහැ. එතකොට මේ කර්මාන්තයේ තමයි මේ හැම බලපෑමම මෙල් වෙලා තියෙන්නේ. එතකොට එක පැත්තකින් හොඳ සේවකයෝ ගන්න අපිට වැටු ගෙවන්න හැකියාව නැහැ. අනිත් පැත්තෙන් දැන්වීම් වලින් ලැබුච්ච ආදායම අපිට අඩු. ඔක්කොටම වැඩි ද ඉන්දියාව වගේ නම් පුවත්පත් සාමාන්‍යයෙන් අපි කියන්නේ දායකත්ව මුද සබ්ස්ක්‍රිප්ෂන් වලින් 20%ක් කව කරනවා. හැබැයි ලංකාවේ එහෙම නැහැ. මේ කියන්නේ දැන් ලංකාවේ අපි ප්‍රධානම පුවත්පත් ගත්තත් දිනපතා පුවත්පත් 1% සිංහල මාධ්‍ය subscription සමස්ත පුවත්පත් අලවියෙන් 1% දායකත්වයෙන් ගන්න. ඒක කිසිසේත් මේක කරන්න බෑ. ඒතර ඉංග්‍රීසි පුවත්පත්වල මේ தත්ත්වය තරමක් හොඳයි 10%ක් 8%ක වගේ ප්‍රමාණයක් තියෙන. සිංහල පුවත්පත් එහෙම නැහැ. ඒතකොට දායකත්ව මුදලක් ගෙවලා ගින්න ගන්න තරම් මිනිස්සු උනන්දු නැහැ. ඉතින් එතකොට දැන් අපිට අපි දැන් උප ඉගෙන ගන්න අය ඔබ දන්නවා ඇති subscription කියන්නේ අපි හැම වෙලෙම කියන පුවත්පතක මූලික මේ revenue gen මේ කියන්නේ ආදායම් උපයන ක්‍රමය. හැබැයි ඒක ලංකාවේ නැහැ. ඉතින් ඒක ලංකාවේ නැත්තම් අපිට දැන්වීම මතම යැපෙන්නේ. වාසනාව වෙන අපේ cover price වැඩි ඉන්නේ කියන්නේ අපේ පුවත්පතක මිල වැඩි ඉන්නේ ඉන්දියාව වගේ රටකට සාපේක්ෂව සෑහෙන වැඩි. ඉන්දියාවේ දැන් මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝගේ පුවත්පතක මිල අඩුවීම තමයි ඒගොල්ලන්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට ඒක වැඩි කරගන්න බෑ ඉන්නවා අර එතකොට අලවි අඩුවේ කියන ප්‍රශ්නේ. දැන් අපේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වෙනකොට අපේ පුවත්පත් බොහොමයක් පාඩු ලබන තත්වයෙන් යන්නේ අලවිය වැඩිවීම තුල. සමහර පුවත්පත් තියෙන අලවිය වැඩිවීම හින්දා පාඩු. හැබැයි අපිට අලවිය අඩු කරලා තියාගෙන එක මට්ටමක යන්න පුළුවන් නම් එතකොට තියෙන ලොකුම පාඩුව තමයි දැන්වීම ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දැන්වීම ප්‍රමාණය අඩු වුණාම අර වෙනද හම්බෙච්ච ආදායම නැති වෙනවා. ඉතින් මේ 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 කර්මාන්තයේ තවදුරටත් විශාල ලෙස ආදායම් ලබන ලාභ ලබන කර්මාන්තයක් වෙන්නේ නැහැ. හැබැයි අපි බොහොම නීත්‍යානුකූල රාමුවකට යටත් වෙලා සමාජයට හානියක් නොවන ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරපු කර්මාන්තයක්. එතකොට මේ කර්මාන්තය රැකුණොත් අර අනිත් අයට දැන් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මේක ඇත්තද කියලා හොයන්න පුවත්පතට එන්න පුළුවන්. මේකේ තියෙන්නේ අපි යටත්නේ අපි නීතියට යටත්.
එතකොට ඇවිල්ල හොයාගන්න පුළුවන් මේක ඇත්තද කියලා. මම හිතන්නේ අපි අනාගතයේ පුවත්පත් මේ ජනප්‍රිය කරන්න ඕනේ ඔන්න ඔතේ. ඔබට ඇත්ත දැනගන්න හරිදී නීත්‍යානුකූලව දැනගන්න තියෙන තැන මෙතන. හැබැයි මේ මේක කර්මාන්තයක් වෙයිස් ලොකු ලාභ ලබන එකක් නෙවෙයි තවදුරට. එතකොට ඔබතුමන් පුවත්පතක කතෘ කෙනෙක් වශයෙන් මේ පුවත්පත් කර්මාන්තය රැකගන්න ඉදිරිපත් කරන යෝජනා මෙහෙමයි. දැන් අපිට අපේ ආයතන දැන් අපි ඔබ දැන් කියුවා අපි අවුරුදු 100 100කට 150කට 200ක් විතර වෙනවා පත්‍ර ගන්න. ලංකාවේ දැන් ඔබ ඉස්සෙල්ලා ගෝ වාලච්චේනේ කඩදාසි දුවා. දැන් ඉන්දියාව රීසයිකල් කරනවා. පත්පත් තොතන ගන්න වැඩිපුර ඒව අරගෙන නැවතත් නිව්ස් ප්‍රින්ට් හදනවා. ලංකාවේ මොන ආයතනේද? අපේ ආයතනේ පව. ඒකත් අපි වැරද්දක්. අපේ ආයතනේ පව. කිසිම ආයතනයක් 80 දශකයේ 90 මැද වෙනකල් උපාලි පුවත්පත් ආයතනයේ ලංකාවේ ප්‍රධාන ආයතනය. ලේක් හවුස් ආයතනයේ පැත්තක තියෙන ආණ්ඩුවේ ආයතනයේදී. ඊට පස්සේ 90න් පස්සේ 95න් 4න් විතර පස්සේ විජේ පුවත්පත් ආයතනයේ ප්‍රධාන ආයතනය. මේ කිසිම ආයතනයක් අපි උලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේ වැරද්ද පිළිගන්න ඕනේ. කවුරුවත් අපි මේක රීසයිකල් කරලා පේපර්ස් හදන්න උත්සාහ කරේ නැහැ. අපි හැමෝම අඩුවට පේපර්ස් එනවා සමහර කාලවල ආණ්ඩුවෙන් සහන දෙනවා. ඉතින් මේක කරනවා මේක ගහනවා මේක යනවා. මේ හරි දැක්මක් තිබුණේ නැහැ මෙහෙම ප්‍රශ්නයක් එයිද මෙහෙම තැනකට ලෝකේ තල්ලු වෙයිද. දැන් අපි ඉස්සර ඉන්දුනීසියාවෙන් ගෙනාවනේ කොළ. දැන් ඉන්දුනීසියාව පත්තර වහලා මෙවරයිනේ. දැන් මයිදනි ගිය අවුරුද්දේ මැද වෙනකොට ඉන්දුනීසියාව ප්‍රධාන මීරි දපුවත්පත වහලා දැම්. ඉතින් ලංකාවේ ලංකාදීප වහලා දැම්මොත් එහෙම එතන ඉවරයින් පත්තර කළා. ඒ කියන්නේ මම ලංකාදීප මාරයි කියන එක නෙමෙයි මම කියන්නේ. ලංකාදීප ඉරි දපුවත්පත තමයි ලංකාවේ වැඩිම මලවින් පුවත්. ඉතින් මේ පුවත්පත වහලා දැම්ම කියන්නේ ඉන්ඩස්ට්‍රි එක මෙවරයින්. එතකොට මේ එහෙම තත්ත්වයක් ඒ රටවල ඇති වෙලා තියෙනවා. දැන් අපිට මේ මෙහෙම කිසිම දෙයක් අපි කරලා නැහැ. අඩුම ගානේ කොළ ටික හදාගන්න උත්සාහ කරලා නැහැ. අඩුම ගානේ තීන්ත ගැන හිතලා නැහැ. ඉතින් අපි කරපු වැඩේ අධිවේගෙන් දැන් සොෆ්ට්වෙයාර් වලට මාරුණා. එතකොට දැන් සොෆ්ට්වෙයාර් වලට මාරුණාම දැන් මේ අපි පිටු හදන්න ගන්න ඒවට ඒ කිසිම දෙයකට අපිට නිකන් කරන්න බෑ. එතකොට අපි ඒවට සල්ලි කරන්න ඕනේ. ඒ වෙයි මිල අධිකයි. එතකොට හරිම අමාරුයි මේ මේකේ දුවන්න. මම අර ඉස්සර කිව්වාගේ දැන් අපි පත්තරේ රැක ගන්න ඕනේ අනිවාර්යයෙන්ම අර සත්‍ය නීතිගරුකව කියන සත්‍ය තියෙන සත්‍ය කියලා දැන් නැහැ නේ. මම කියන්නේ සාපේක්ෂව මිනිස්සුන්ට ඇවිල්ලා යම්කිසි වටෙන් පිටින් හම්බෙන මේ සියලු තොරතුරු මේකේ මොකක්ද තියෙන නීත්‍යානුකූලභාවය ඒක දැනගන්න තියෙන හොඳ තැනක් තමයි පුවත්පත්. ඒ හින්දා මගේ යෝජනාව නම් ප්‍රධාන වශයෙන් ජනමාධ්‍යවේදී කියන කොටසට ඔය ලේඛකයන්ට හොඳ වැටුපක් ගෙවන්න වෙනවා. එතකොට තමයි දක්ෂ මිනිස්සු යමක් හොයන මිනිස්සු වෙන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රොමෝට් කරන්න වෙනවා යම් කිසි තැනක කියන්නේ අපි ෆ්‍රීලාන්ස් කියන්නේ එක වෙනස් කරන්න වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ යම් කිසි වෘත්තියක් කරන පිරිසකට ඔවුන්ගේ දායකත්වය දක්වන්න මේ පුවත්පතට ඇවිල්ලා කියන. ඒ කියන්නේ අර වෘත්තිය කරන ගම විනෝදාංශයක් වශයෙන් ඒ වගේ එතෙන්ට ගියන. ඒ වගේම අපිට සිද්ධ වෙනවා අපි නිර්මාණ කරුවන් ඒ කියන්නේ පිටු හදන ශිල්පීන්ගේ ප්‍රමාණය පුළුවන් නම් අඩු කරලා ඒකත් තව එක්කෙනෙක් දෙන්නේ වගේ පිරිසක් එක්ක බෙදාගෙන හදාගෙන කරන්න. අනිත් එක තමයි තුන්වෙනි කාරණේ මම නිතරම කියනවා අපි තාමත් සබ් එඩිටර්ස්ලා පාවිච්චි කරනවා. දැන් ඉස්සර කාලේ අපි ටයිප් සෙටර්ස් පාවිච්චි කළා. දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට ටයිප් කරගන්න හැමෝටම පුළුවන්. එතකොට මම හිතන්නේ දැන් අපි සබ් එඩිටර්ව අයින් කරන්න වෙන කාලයට එනවා. මේකට තරහ වෙයි ඉතින් මම කියනවාට නමුත් මේක ඇත්ත. මම කියන්නේ මේ කර්මාන්තය රැක ගන්න අපි තීරණ ගන්නවා නම් ගන්න වෙන විදිහ. එතකොට අපි එහෙනම් ඔහු අයින් කළා නම් ඔහු ඒ සබ් එඩිටර් කියන පෝස්ට් එක අයින් වෙනවා නම් ඒ කියන්නේ ජනමාධ්‍යවේදී සෑහෙන්න ફોකස් කරලා මිස් එකක් ඒ කියන්නේ මේ වැරද්දක් නැතිව තමුන්ගේ ලියන දේ ලියන්න පුළුවන්. එතකොට එහෙම ලියන්න නම් ඔහු හොඳ වැටුපක් ගෙවන නිදහසේ ඉන්න කෙනෙක් වෙන්න. ඉතින් එතකොට මම හිතනවා ඒ එක කීප කෙනෙක් හරි අයින් කරගන්න වෙනවා. සමහර වෙලාවට අපිට සිද්ධ වෙයි අර පරණම තැනට යන්න. කතෘ තමයි විශේෂාංග බලන්නේ, නිවුස් බලන්නේ. එතෙන්ට දැන් උදාහරණයකට අපි පුවත්පතේ ක්‍රීඩා කතෘවරයා වශයෙන් හිටපු එක්කෙනා ඉවත් වුණා. ඉතින් මම කිව්වා නෑ ගන්න එපා. මම බලන්නේ. මොකද මම ඒ සබ්ජෙක්ට් එක බොහොම කැමති සබ්ජෙක්ට් එකක් සහ ඒක දන්න නිසා
මට ඒ ක්‍රීඩා අංශයේ මාධ්‍යවේදී ඉන්නවත් විශ්වාස නිසා මම කන හයිපා ඕන් නැහැ. එතකොට අපි ලොකු ඉතිරියක් කරනවා. ඒ හැබැයි දැන් මම කිව්වෝ දෙන්නේ මම හිතන්නේ ඉස්සරහට එහෙම තත්ත්වයක් එනවා. සමහර ප්‍රාදේශීය පුවත් කතරුම ප්‍රවෘත්ති කතරුත් වෙලා වැඩ කරන්න වෙනවා. ඒ එහෙම තැනකට ගේන්න වෙනවා. මොකද මේ අපි කොහෙවත් කොළ හදන්නෙත් නැහැ, තීන්ත හදන්නෙත් නැහැ, කම්පියුටර් හදන්නෙත් නැහැ. මැෂින් එකක් ගන්න දැන් මැෂින් එකක් ගන්න කිව්වොත් එහෙම පුවත්පත් ගන්න ආයෙත් ඩොලර් මිලියන් අටුම ගානේ 800ක් රුපියල් මිලියන් 800ක් 800කට දෙවිපයි. ඉච්චර ඊටත් වැඩි. ඉතින් එහෙම ගේන්න බෑ. ඉතින් ඒ ඒ තත්ත්වෙින් ඉඳ මේක තියාගන්න නම් මේ කර්මාන්තේ මං කියන්නේ පුවත්පත් මේ භෞතිකව අල්ලලා විඳලා කියවන්න තැනට මිනිස්සුන්ව තියාගන්නවා නම් අපි ඉස්සෙල්ලා අපේ අපේ ආයතනවල තියෙන ඔළුගෙඩි ටික අඩු කරගන්න වෙනවා. ඉතින් අඩු කරගෙන තමයි අර ඉස්සෙල්ල කියපු තැන් වලට යන්න වෙන්නේ. ඉතින් මොකද දැන්වීම ආදායම අඩු වෙනවා නම් අපිට පුවත්පත් විකුණලාම තමයි සල්ලි වැඩියෙන් ගන්න. ඒතකොට පුවත්පත් විකුණලා වැඩියෙන් ගන්න නම් අපි පුවත්පත් වැඩියෙන් විකුණන්න ඕනේ. වැඩියෙන් විකුණන්න නම් කොළ ගන්න සල්ලි යනවා. ඒතකොට අපි කොහෙන් හරි අර සල්ලි ටික ඉතුරු කරන්නේ. ඉතුරු කළා තමයි මේක කරන්නේ. ඒ මේ පැත්තක් අපි ආවොත් මේ දැන් මිට අවුරුදු දෙක තුනකට සාපේක්ෂව දැන් ඇතරම් පත්තරයක මිල රුපියල් يعني දෙතුන් ගුණයකින් වැඩි වෙලානේ තියෙන්නේ. මේ වැඩි වීමට මොකක්ද බලපාපු බලපාපු ප්‍රධාන හේතුව මේ නිවුස් ප්‍රින්ට් වල මුද මිල. ඒක මූලිකම හේතුව. මොකද දැන් අපි ඔය පුවත්පත් මුද්‍රණයේ තියෙන පොඩි පොඩි ගණිත ක්‍රමයක්. ඒ කියන්නේ අපි එක්තරා ප්‍රමාණයකට එහා මුද්‍රණය කරපු ගමන් පුවත්පත පාඩු ලබනවා. අපි ආයි ඒ ක්‍රමය දැන් උදාහරණයකට අපි පුවත්පතක් ඉරිදා පුවත්පතක් ලක්ෂ පහක් ලක්ෂ තුනක් මුද්‍රණය කරනවා නම් සාමාන්‍ය පිටු 60ක විතර 60ක 70ක විතර අපිට සස්ටේන් කරන්න පුළුවන්. හැබැයි ඒක ලක්ෂ පහක් වුණොත් වියදම වැඩි වෙනවා. මොකද ඇයි අපි කොළ වලට කොළ ගොඩාක් print වෙනවානේ. එතකොට ඒ print වෙන මුදලට අපිට බෑ ඒ පිටුවක දැන්වීමක මිල වැඩි කරන්න. එතකොට අපි මේ මිල තියාගන්නත් එපේ. එතකොට අර මේ පිටුවකට අපිට බෑ වෙන මුදල වැඩි. එතකොට මේ මුදල වැඩි වුණාම අපිට අර පැත්තෙන් එන්නේ පාඩුවක්. ඒ කියන්නේ අපි කොළ අපි දමු කොළ ලක්ෂ ඔව් මිලියන 30ක් මිලියන 10ක් ගහනවා කියලා. එතකොට මේ 10ක් ගහන්න යන මිල ඒක 20ක් ගහන්න උනොත් යන මිල වැඩි වෙනවා. හැබැයි අපි අර දැන්වීමට ගන්න මුදල එක සමානයි. එතකොට එක තැනකට තමයි එන්නේ. ඉතින් පුවත්පත් මං හිතන්නේ පුවත්පත් ඉස්සරහට කරන්න ඕනේ ලොකු අලවියකට යන්න ඒක අමතක කරන්න ඕනේ එක්කෝ දෙකෙන් එකයි අලවියට යන එක අමතක කරලා ලැබෙන දැන්වීම ප්‍රමාණයක වැඩේ කරන්න. එහෙම නැත්නම් අර මං කිව්ව අර අනුපාතයේ ඉක්මවන්නේ නැති ප්‍රමාණයකට පුවත්පත ගෙනිහිල්ලා රටට හානියක් නොවෙන්නේ ජනතාව මේ 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 අපිටත් හානියක් නොවෙන්නේ මේ කර්මාන්තය ගෙනියන්න පුළුවන්. අපි දැන් තියාගෙන ඉන්නේ දැන් උදාහරණයකට මෙහෙමයි දිනපතා පුවත්පත් වල මං හිතන්නේ අලවි ආයි කවදාවත් වෙන්නේ කියලා. ඒක යථාර්ථයක්. ඒක හරි කොච්චර උත්සාහ කළත් මං හිතන්නේ ඒක වැඩි වෙයි කියලා. දැන් උදාහරණයකට මං එක උදාහරණයක් කියන ලංකාවේ අංකයේ දිනපතා පුවත්පත් වගේ අංකයේ දිනපතා පුවත්පත් දෙවෙනියට තියෙන පුවත්පතට වැඩිය හතර ගුණයකට වැඩිය අලවි. තීත හිතා ගන්න පුළුවන් මේ හතර ගුණය කියන්නේ අපිට තියෙන දල ඒවත් එක්ක. එතකොට ඒ අර එක මේ බ්‍රෑන්ඩ් නේම් එකක් හින්දා තමයි ඒක එහෙම අල්ලගෙන ඉන්නේ. ඉතින් දිනපතා පුවත්පතක අපි දැන් අපි අර ඉස්සර කතා කරපු දේවල් මයි කියන්නේ. ඉතින් මේ හැමදාම දකින නිවුස් ටික ටීවී එකෙන් දකින ටික මේක යනවා නම් ඇති වැඩක් නැහැ. දැන් ඔබ සමහර පුවත්පත් අරන් බලන්න ඉස්සෙල්ලා දවසේ වෙබ් ටිකේ තියෙන නිවුස් ටික ඒ විදිහටම පුවත්පතේ තියෙනවා. ඉතින් වැඩක් නැහැ නේ අපිට. ඒ කියන්නේ අපි මේ පුවත්පත මුද්‍රණය කරන්නේ වෙබ් නැති වෙබ් එකක් නැති ෆෝන් එකක් නැති මිනිසුන්ට තමයි මේක මුද්‍රණය. පුවත්පතේ මිල වැඩිවීමත් එක්ක පෙර ඒ අලෙවි වුණු පුවත්පත් ප්‍රමාණයත් දැන් පුවත්පත් ප්‍රමාණයත් අතර වෙනස් ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. දැන් පත්තර ගාන පිටු ගාන අඩු. ඉතින් අඩු කරන්නේ දැන් ඒ දැන් උදාහරණයක් කියන්නම් 2016 හරි 17 හරි වසරේ අද පුවත්පත අපි රුපියල් 10ට අලෙවි. එතකොට 10ට අලෙවි කරනකොට අපිට සිද්ධ වුණා 20 කරන්න. 20 කරනකොට දැන් මෙච්ච වැරදි තියෙනවා. සිකුරාදා දිනේ තීරණය කළා සඳුදා වැඩි වෙනවා. ඒකට පාට ගියාට කියන් තියනවා ඒක නවත්තන්න බැහැ. සඳුදා 10ට ගන්න එන පත්‍රේ 20ට ගන්න ගියාම මේ කාලේ රුපියල් 20ක් කියන්නේ මීට වඩා සෑහෙන වටිනවනේ. ඉතින් එතකොට ඒකම අම්ම අර මුදලට සාපේක්ෂව වැඩි වී බහින්න ගත්තා.
ඊට පස්සේ එක තැනක ආයෙ නැවතිනවා. ඒ නැවතින තැන ඇත්තටම අපිට පාඩු තැනක් නෙවෙයි. ඒක තමයි තියෙන්නේ. කියන්නේ ඒ වහින තැන අපිට පාඩු තැනක් නෙවෙයි. හැබැයි දැන් උන අච්චර අලෙවි වෙන්නේ. ඒකවල දැන් මේ කරුවෝ කියන අච්චර අලෙවි වෙන්නේ නැහැ. ඒක ඔව් ඔව් ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේමල දැන් මේ ආයතන දැන් මේ ආයතන කවදාවත් මට මට පෞද්ගලිකව තියෙන අත්දැකීම් තමයි. දැන් අපි එක ආයතනයක පුවත්පත් දෙකක් නිදින පතා. එතකොට අපිට මුණ දෙන්න ඉරිදා දේශේ පුවත්පතට ඒ අත්දැකීමම තියෙන. ඒ වුන් කියන්නේ අපි ඔකලොන්ට දීලා තියන්නේ. දැන් ලංකාවේ දැන් අපි අවුරුදු 4ක් හිටියා ලංකාවේ අංක දෙකේ පුවත්පත දිනපත. ඉතින් හිටියට වැඩක් නැහැ අපිට දැන්වීම ලැබෙන්නේ. හේතුව ඔවුන් දෙන්නේ ආයතනවලට. නැතුව කොච්චර ආලෙවි වුණත් කොච්චර බැලුවත් කියන එකට නෙවෙයි. ඉතින් ඔවුන් මේ සියලු ආයතන සතුටු කරගෙන දැන්වීම දෙනවා. ඉතින් එතකොට ඒක අනිත් පැත්තේ වැඩකුත් නැහැ පත්‍රයක් ගහලා තව එක. ඒක නෙවෙයි. ඉතින් මේ මේ වගේ සංකල්ප තියෙනවා. දැන් 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 මේ ආයතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩාක් තරුණ අය එන්නේ ඔවුන් පත්‍රයක ගනුදෙනු කරලම නැහැ. ඔවුන් දැන්වීම ගැන හිතන්නේ තනිකරම සෝෂල් මීඩියා ගැන වෙබ් ගැන තමයි ඔවුන් දැන්වීම කියලා හිතන්නේ. ඉතින් එතකොට තව ප්‍රශ්නයක් එනවා. මොකද ඔවුන් කියන වැඩන්නේ පත්‍රයකට දාලා වැඩන්නේ. මොකද ඔවුන් බලලත් නැහැ. ඉතින් එතකොට ලංකාවේ තවත් ප්‍රශ්නයක් තියෙනවා රිසර්ච්. හරියට කෙරෙනවද නැත්ද? ඕක ගැන සැකයක් තියෙනවා මිනිස්සුන්ට. ඒ ඔය ඔක්කොමත් එක්ක තමයි මේ අර්බුදේ එන්නේ.